ලංකාවට මරණ සංඛ්‍යාව අඩු වෙන මාසයක් විතර යනවා සති හතරක් විතර යනවා මොකද මේ රෝගයේ හැදිලා සංකූලත ඇවිල්ලා මැරෙන්න සති දෙක තුන හතර ගිහිල්ලා ඒ නිසා මරණය මරණ අඩු වෙන්න තව සති හතරක් විතර යනවා රෝගීන් වාර්තා වීම තවමත් අඩු වෙලා නැහැ ඉතින් ඒ නිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා තම තව ආරක්ෂාව වෙන්න මොකද මේක ආණ්ඩුවකට විතරක් කරන්න අමාරුයි ආණ්ඩුවට පුළුවන් වැක්සින් ටික ගෙන්නලා ජනතාවට දෙන්න වැක්සින් ගහලා නැති අය ඉන්නවනම් ගෙවල් වලට ගිහින් හොයලා ඒ අයව ගෙන්නලා ප්‍රවාහන පහසුකම් දීලා වැක්සින් එක දෙන්න එහෙම නැත්නම් ගෙදරට ගිහිල්ලා වැක්සින් එක දෙන්න පුළුවන් හැබැයි මුවාවරණය පළඳින්න ඕනේ ජනතාවමයි එතකොට සෙනග ඒකරාශී වෙන තැන් වලට නොයෑමෙන් වළකින්න ඕන ජනතාව ඒ වගේම මීටරේ දුර තියාගන්න ඕන ජනතාව නිසා විනයක් ඇතිව හැසිරෙන්න තම තම ආරක්ෂාව වෙන්න ගෙදර පවුල මේ සති ඉදිරි සති දෙක කාලය තුල පුළුවන් තරම් නිවසට වෙලා ගත කරන්න. එතකොට විස බීජ ගෙදරට එන්නේ නැහැ. ඒ වගේම තමුන්ගේ පවුලේ අය ඉන්න ඕන එන්නත ලබනවා ගත්තායි. ජාතිය හොයන්න එපා, වර්ගය හොයන්න එපා, රට යන්න සමහර අය එන්නත් හොයන රට යන්න වෙන තව අවුරුද්ද දෙකක් ගිහිලා හැබැයි ඊට කලින් ජීවත් වෙන්න ඕන. ඒ නිසා ළඟම තියෙන සායනෙන් දෙන ඕනම එන්නතක් ලබා ගන්න. ඒ එන්නත් සියල්ලම මේ ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක ප්‍රතිඵල දෙනවා. අපි ඉතින් බලමුනේ ජනාධිපති කාර්ය සාධක බලකාය බලලා තීන්දු කරයි. ඉතින් මම පුද්ගලිකව හිතනවා මේක දීර්ඝ කරනවා නම් තව සතියක් දෙකක් හොඳයි. මොකද රෝගීන්ගේ වැඩිවීම රෝග වැඩිවීම තාම අඩු වෙලා නැහැ. ඒ වගේම තමයි මම දැක්ක ළඟදී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කරපු පර්යේෂණයක් ජනවාරි මාසේ එතුමිය කියලා තිබුණා PCR ඒ වෙනකොට 114 කොළඹ නගර සභාව ඇතුලේ පොසිටිව් වෙලා දෙනවා. හැබැයි නම ගුණයක් ඊට වඩා පොසිටිව් වෙච්ච සමාජයේ හිටියා කියලා. ඉතින් ඒ නිසා දැනුත් ඩේටා ප්‍රවේශයේ නම ගුණයෙම ඊට වඩා වැඩි ඇති. ඒ නිසා අපි දැන් මේ දහල වශයෙන් 5000ක් විතර වාර්තා වෙනකොට 50000ක් විතර රෝගීන් ඉන්න පුළුවන්. ඒ තර්කයන් මම හිතන්නේ ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා තව සතියක් සති දෙකක් විතර සංචරණ සීමා තැනෙව්වොත් යම් තාගුරට මේ පැතිරීම පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අනිත් අතට සංචරණ සීමා නිසා දෛනික වැටුප් ලැබෙන පුංචි පුංචි ව්‍යාපාර කරන බොහෝ අයට නොයෙකුත් දුෂ්කරතා මතුවලා තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි සැලකිලට පත් වෙනවා. හැබැයි ඉතින් මෙහෙම මේ ජීවිතේ අයිති තමුන්ටනේ. තමුන්ට වඩා තමාගේ ජීවිතේ ආදරය කරන වෙන කෙනෙක් නේස පුද්ගලයෝ විනයක් ඇතුව හැසිරෙනවා නම් පුද්ගලයෝ තමුන්ගේ පවුල ලොක්ඩවුන් කරගන්නවා නම් මං හිතන්නේ අපිට බොහෝ දුරට මේක පාලනය කරගන්න පුළුවන්. ඔබ තවමත් අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් මෙවැනිම පුවත් දැනගැනීම සඳහා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරගන්න.